ජයගමු ශ්‍රී ලංකා ජනතා ජංගම සේවය මාර්තු 1 සහ 2 මහනුවරට अरे को मम चतुरिका दर्शनी मम विलक्ष्य ब्रह्मा तमाइ जीवत अब अम्मा ताता गुरी टैंकर तमाइ अब इगन दें मम विवाह का बट दें बरवे या मों सोरी आनावा अभी गोड़ा दुखा इगन गे अम्मा अब की कुली गड़करला गोवी टैंकरला तमा अपीट इगन और दुना वेसकोले पास विश्वविद्यालय अध्यापन लबादी दें मम और देखा उपाधि आरगे मट ताम रस्तावाने वेदन को अभी पलट यानवा महत् गोवी टैंकर आम तरह वेवे यानवा ඉතින් අපි එහෙම තමයි ජීවත් වෙන්නේ අපිට මේක ලොකු ඛේදවාචකයක් මම වගේ තව ගොඩාක් උපාධිධාරීන් විලච්ඡිය ප්‍රදේශයේ ඉන්නවා එයාලට ගොඩක් අයට අවුරුදු 35 පැනලා දැන් ඒ කියන්නේ රැකියා අවස්ථා නැති හින්දා එයාලත් ගොවිතැන් කරනවා එක එක සොයන් රැකියා කරනවා ඉගෙන ගන්නත් ඉතින් අපි මේ වගේ ලංකාවේ මේ වගේ ජීවත් වෙන එක ලොකු ඛේදවාචකයක් අපි ජීවත් වෙන්නේ බොහොම අමාරුවෙන් अलीत समय गोड़ा वेलावट गेटे अली तिहा कथली हाक मे लगट मेन वाली मे अली काल तीन मे अपे गोवित इतकोटे एका लोक प्रश्न कपिट जीवते गोवितन तेरगंड बरी सत्य समय उदा वेला गोड़ा वेलावट अति देवेल वगे समय मे दवस मे कंड वेला अपिट अभी सस अध्यापने अल्ला उपाधि कुत्तरगने मे पेदर को अरगने रेवन को बबात पेलट नागना इतकोट मे रटगना आंडगना लोकू कनगाट वस्तमी अट तीयंदे मम की आने उपाधिदारे रेकिया अवस्था लबादीम सद सुधुस वेडपील कड़ी मीन हदन मन एक लोकदे मुखद रटे संवर्धने मूलिक दायक उपाधिदारी एक बुद्धिमत् एलिएि लोक वेडपीलवा चंद लंगन को सस्पेलिंग अटपास वगे कठिन मीन रस्सा दिन वना प्रकिया अवस्था दिन वना उपाधिदारी अपिगन अवधान यमुकर्ण लेस मंग दडिव अवधारणे इला මේ ඉන්නේ මගේ අම්මයි අප්පච්චි. එයාලා ගොඩක් දුක් මහන්සි වුණා අපිට උගන්වන්න. අපේ පවුලේ හතර දෙනෙක් හතර දෙනාම උසස් පෙළ සමත් වුණා. හැබැයි විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබුවේ මම විතරයි. අම්මලා කුලී වැඩ කරලා තමයි මට ඉගැන්නුවේ. අපි හතර දෙනාට ඉගැන්නුවේ. දැන් මගේ දරුවටත් උගන්වන්න මට කුලී වැඩ ඒ වගේම මේ කඩයක්ම් හදන්න වෙලා තියෙනවා ලැබෙරිය පෑන්කේක් ඒ වගේ දේවල් හදලා කඩවල වලට දානවා දරුවගේ පොත්පත් අරේ මේ ගන්න. ඉතින් මේක මේ මේ දුක්ඛිත මේ මේ පීඩනේ අපේ පීඩනේ ඇයි මේ බලධාරීන්ට දැනෙන්නේ නැත්තේ? ඇයි ඔවුන්ගේ දරුවෝගේ වගේ අපි ගැන හිතන්නේ නැත්තේ? ඔවුන්ගේ දරුවන්ට මේ සුරසැප දෙනවා අපි බලු දුක් විඳිනවා උපාධිය අරගෙනත් අපි බලු දුක් විඳිනවා උඩපැල් වල හේන් වල කුඹුරු වල අපි අවුවට පිච්චෙනවා වැස්සට තෙමෙනවා ඒ වගේ ලොකු වේදනාවක් අපි විඳින්නේ මේක බලධාරීන්ගේ ඇයි මේ බලධාරීන්ගේ net වලට හසු වෙන්නේ නැත්තේ අපි ඒක ලොකු ඛේදවාචකයක් මේකට ඉක්මනට විසඳුමක් ගන්න ලෙසට මං ඉල්ලා සිටිනවා මුළු වැඩ කරලා අපි දරුවෝ හැදුවා දරුවෝට උසස් අධ්‍යාපනය ලබා දුන්නා මේ වාගේ මේ රටේ අම්ම පැත්තකම මේ දරුවෝ ගොඩාක් ඉන්නවා කියලා මම දන්නවා ඒ මේ වාගේ දුෂ්කර පළාත්වල බොහෝම අමාරුවෙන් අලි කොටි වලස්සු සරපියෝ ඒ හැම කෙනෙක්ගෙම ග්‍රහණයට අහුවෙලා ඒගොල්ලොත් එක්ක පොරබදලා මේ ආපු ජීවිතේ මේ ඇයි මේ උගෙනගත්තු දරුවන්ට රැකියාව ලබා දෙන්නේ නැත්තේ
මේ රට කාබාසිනිය කරලා මේ දේශපාලුව විනාශ කරලා දාලා මේ අද මේ සමාජයට මුළුමහත් සමාජයටම දුක් විඳින්න වෙලා තියෙනවා ඒක මේක වහාම නවත්තන්න ඕන මේ මගේ ප්‍රාර්ථනාව අන් ඒකයි මේ තේරම මුළු රටේම ජනතාව එක්ක හුවෙලා මේක නවත්තන්න ඕන යමරපාලි මම බාවිලච්චි උපන් කෙනෙක් එදා ඉඳලා මට තේරෙන කාලේ ඉඳලාම ගොඩක් දුක් විඳා දැන් මේ වෙනකොටත් අලි කොටි මොනරු ඒ අසෙන් අපේ මගේ දරුවෝ හතර දෙනා ජීවත් කරගත්ත කුලී වැඩක් කරලා ජීවත් කරා උසස් පෙළ දක්වා දරුවෝ හතර දෙනාට මේ ගැන්නුව ඒ කරලා එක දරුවෙක් මගේ චතුරිකා දර්ශනි කියන මගේ ඩොඩි දියණිය උසස් පෙළ දක්වා ඉගෙනගෙන කැම්පස් ගිහිල්ලා දැන් දැනට අවුරුදු දෙකක් වෙනවා දැන් විවාහ වෙලා දරුවෙකුත් ඉන්නවා ඒ දරුවටත් දැන් කුලී වැඩ කරන තත්වයට කඩේ අප්පන් දාලා ජීවත් වෙන තත්වයට පත් වෙලා තියෙනවා මේවා මගේ දරුවෝ විතරක් නෙමෙයි තව දරුවෝ දහස් ගණන් මෙහෙම දුක් විඳිනවා මේ රටේ තියෙන තත්ත්වේ නැති කරලා මේ මගේ දරුවා වාගේ අනිත් දරුවන්ට අනාගතේ හදලා දෙන්න කියලා මම මෙහෙම මේ පාලකීන්ට දැනුම් දෙනවා මේ මේක කරලා දෙන්න අපේ දරුවෝ මේ ඉගෙනගත්තු දරුවෝ පිටේ ඉඳලා අනිත් දරුවන්ට එහෙම අසාධාරණයක් කරන්න එපා මේ මහන්සි වෙලා දුක් විඳලා කුලී වැඩ කරලා රෑ උඩ පැල්වල නිදාගෙන ඒ එළියෙන් එළිය වැටෙනකන් නිදි මරලා මේ දරුවෝ ජීවත් කරේ ඒ දරුවන්ටත් එහෙම අනාගතයක් සැලසෙන්න හදනකොට හරි වේදනයි මේ දෙමෝපියන්ගේ අදපත පුපුරලා මැරෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා ඒකයි මේ ඉහළ ඉන්න පෙළපෙළෙන් ඉහළ පෙළපෙළෙන් තිය කට්ටිය මහා ලොකුවට දුක් සැප විඳිනවා පෙනෙද්දි මේ අපේ දරුවෝ දුක් විඳලා දුක් විඳ විඳා තාමත් ඒ දරුවෝගේ දරුවෝ දුක් විඳිනවා ඒ දරුවන්ටත් අදානගතයක් නැතිවලා තියෙනවා තත්ත්වයට පත් වෙලා තියෙනවා රෑ එළි වෙනකන් අලිත් එක්ක ජීවත් වෙන්නේ මේ දරුවොත් අපි දුක් විඳා මදිවට ඒ දරුවෝ දුක් විඳිනවා අපි හරියට දුක් විඳලා දරුවේ හැදුවේ ජීවත් වෙන්න හොඳ අනාගතයක් තියෙයි කියලා බලාපොරොත්තු වෙන ඒක පෙනෙන තේක් මාන නැහැ මහත්තයෝ ඔයාලට පින් සිද්ධ වෙනවා මේ දරුවන්ට මේ රස්සාවක් දීලා දරුවෝගේ අනාගතේ සලස්සලා දෙන්න කියලා මං ඉල්ලා සිටිනවා ඔයාලගෙන